මේ වෙද්දී ලංකාවේ තියෙන තරගකාරීම විභාගයක් විදියට පහේ ශිෂ්‍යත්ව විභාගය හඳුන්වන්න පුළුවන්. තම දරුවා දක්ෂ දරුවෙක් කිරීමට සහ එවන් දරුවෙක් වෙනු දැකීමට සෑම මවක්ම පියෙක්ම ආසා කරනවා. ඒ නිසාම දරුවා කුඩා කල සිටම ඊට උචිත පරිදි හැඩගස්වා ගැනීමට ඔවුන් කටයුතු කරනවා. ඉතින් ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වෙන දරුවා විභාගයේ ජය ගැනීමට අනුගමනය කළ යුතු පියවර පහක් අද අපි අරගෙන ආවා. වීඩියෝ එකට යන්න කලින් තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්න. වීඩියෝ upload කළ සැනින්ම දැනගන්න bell icon එක click කරන්න. අංක 1. අත්දැකීම් මගින් ඉගැන්වීම. ශිෂ්‍යත්ව විභාගයේ විෂය නිර්දේශයට සාමාන්‍ය ප්‍රායෝගික දැනුම ප්‍රශ්න ගොඩක් ඇතුළත් කරලා තියෙනවා. අපේ දරුවන්ට ඒ ප්‍රායෝගික දේවල් හොඳට මතක තියාගන්න ඕන නම් අත්දැකීමෙන් කියලා දෙන එක ගොඩක් වටිනවා. අධ්‍යාපන විශේෂඥයින් විශ්වාස කරනවා කුඩා දරුවන්ට මතකයට නගා ගැනීමට පහසුම ක්‍රමය වෙන්නේ අත්දැකීම් මගින් ඉගැන්වීම කියලා. දරුවා පෙළ පොතෙන් කියවලා ලබා ගන්න දැනුම සහ ගුරුවරයා කියා දෙන දැනුම අක්‍රීය දැනුම නැත්නම් පැසිව් නොලෙජ් කියලා හඳුන්වනවා. වඩාත්ම ඵලදායී දැනුම ලබා දීමේ ක්‍රමය වෙන්නේ සක්‍රීයව ලබා දෙන දැනුම. ඒ කියන්නේ ඇක්ටිව් නොලෙජ්. උදාහරණයක් විදිහට හිතන්න නාගරික පළාත්වල දරුවෝ කුඹුරේ පාවිච්චි කරන භාණ්ඩ ගැන අවබෝධයක් නැහැ. ඔවුන් ඒවා දැකලා තියෙන්නේ රූප සටහන් මගින් විතරයි. නමුත් කුඹුරට බැහැලා ඒ භාණ්ඩ අතින් අල්ලලා බලන්න අවස්ථාවක් තියෙනවා නම් පාඩම් නොකලත් ඕනම වෙලාවක ඒ දේවල් දරුවගේ මතකයට එනවා. අත්දැකීම් මගින් ඉගැන්වීමෙන් දරුවාට මනසට බරක් නොවි විශාල දැනුමක් පුංචි මනසට ලබා දෙන්න පුළුවන්. අංක 2. පෙර සූදානම. පාසල් යන ඕනෑම සිසුවෙක්ට මේක අත්‍යවශ්‍යම දෙයක්. එදිනෙදා කටයුතු ඒ දිනවලදීම සිදු කර හමාර කළොත් විභාගවලට නිදිවරාගෙන මහන්සි වෙලා පාඩම් කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ විට මනසට ආතතියක් ඇති වෙන්නේත් නැහැ. විවිධ විෂයන්ට අනුව අවශ්‍ය සටහන් වෙන වෙනම සකසා තියාගෙන පිළිවෙලකට වැඩ කිරීමෙන් විභාගවලට මුහුණ දීමට අවශ්‍ය පෙර සූදානම ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ඕනම වෙලාවකදී භාවිතයට ගන්න පුළුවන් විදිහට සටහන් සකස් කරගන්න ඕනි. ඒවා සකස් කිරීමේදී තමන්ට ඒ සටහන් කියවන්න පුළුවන් විදිහට ආකර්ශනීයව නිර්මාණය කරගන්න ඕනි. ඒ මගින් සිසුවෙකුට අධ්‍යාපන කටයුතු නිසි පරිදි කළ හැකි බව බටහිර විද්වත්තුන් සනාථ කරලා තියෙනවා. අංක 3. උගන්වන දෑ ඒ අවස්ථාවේදීම හිතට කාවද්ද ගන්න ඕනි. විද්වතුන් ප්‍රකාශ කරන ආකාරයට යමක් ඉගැන්වූ මුල් අවස්ථාවේදීම අවබෝධ කර ගැනීම මගින් ධාරණ ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ට නොතේරුණු යමක් ඒ අවස්ථාවේදීම ගුරුවරයා ලවා පැහැදිලි කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ගුරුවරයාගෙන් ඇසීමට මැලිකමක් දක්වනවා නම් තමන්ට වඩා දැනුම් තේරුම් තියෙන යහළුවෙක්ගෙන් හරි අයියා කෙනෙක්ගෙන් හරි අක්කා කෙනෙක්ගෙන් හරි අහලා තමන්ගේ ප්‍රශ්නය විසඳ ගන්න ඕනි. එතකොට විභාගයේ ආසන්න සමයේදී ඕනම සිසුවෙක්ට ඇතිවිය හැකි පීඩනය මගහැරව ගන්න පුළුවන්. අංක 4. පාඩම් කරන අතරතුර කෙටි විවේකයක් අරගන්න. ඕනෑම සිසුවෙකුට දරා ගන්න පුළුවන් මතක ශක්තියක් තියෙනවා. පැය ගණනාවක් එක දිගට පාඩම් කරන්න ඕනේ නැහැ. බටහිර විද්වතුන් ඔවුන්ගේ පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා පැය ගණනාවක් එක දිගට පාඩම් කරන්න ඕනේ නැහැ කියලා. ඔවුන් සඳහන් කරන විදිහට පැය දෙකකට වරක් විනාඩි 15ක් පමණ කෙටි විවේකයක් අරගන්න ඕනි. මේ විවේකයේ අතරතුර කාලයේදී සිතට එන අනවශ්‍ය දෑ බැහැර කරලා තමන් කැමති ගීතයක් අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආහාරයක් හෝ බීම එකක් බොන්න පුළුවන්. සිසුවෙකු කොපමණ කාලයක් පාඩම් කළත් මතකයේ රඳා පවතින්නේ ඉතාමත් කෙටි ප්‍රමාණයක් බව විද්වතුන් පැහැදිලි කරලා තියෙනවා. අංක 5. තාක්ෂණික උපකරණ භාවිතය අවම කරන්න. නූතන යුගයේ තාක්ෂණ උපකරණ භාවිතා නොකරන එක ඉතාම අපහසු කාර්යයක්. ඒත් මනෝමූලික ප්‍රශ්නයක් දිහා බලන්න
ताक्षणिक उपकरण वलट बह विशेषेन्म जंगम दुरकथनय रूपवाहिनी यंत्रय वगे ताक्षणिक उपकरण अनिसलेस भावितय पासल शिशुवेकुट सुदुसु वेन्ने नहे इतिं ओयाला विनोद वीमट यदन काले सीमा करला अध्यापन कटियुतु वलट मूलिकत्वय देन्न अमतक करन्न एपा तवत् मे वगे वेदगत वीडियो एककिन हमु वेनतुरु अदट समुगन्नवा ओयाला हेमोटम सुभ दवसक्।